දක් එෙම දවසේ උනුසුම්ම පොත් මුලින්ම ඔබට කියන අයිටනන් ප්‍රෝතේය සමඟින් ම නිමේශ චමත් සංකල්ප. මම ගෑයාලක්ටුවනි අවධානය යොබකරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙතා. අත්තඩංගුවට ගත් නේවි සම්පත් වඳවාකින ප්‍රශ්න කිරීමට සයිඩට අවසර. නව වැටු කොමිෂන් සභහාවට කැබිනෙත් අනුමැතිය විතුන් බිල වැදිවීමක් නැහැ. විතුලි ඇමති සහතිකවෙයි. පුත්තලමට ආකේරලේ කසල එක් ප්‍රැස්කිරීමෙන් වලකින්නේයි ඉල්ලීමක්. ඉතිහාසී පලමු පරට විදේශයක සිට උසස් පෙලට ලියූ අකලංක. හ දසන්න පදශවලදී පපම ලබාගැනීම පුදගලයන් එක ලොස් තෙකු පහරගෙන අදරධනකිරීම සිද්ධී ප්‍රානසකරවන නී සම්පත් නොහත් හිටපු නාාවක හමුදලතුනටකමන්් චන්දන ප්‍රසාත් හට ආරච කියය අය රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අධකරනය අවසර ලබා දුන්න. බරාද පක්ෂ පත්තමේතු ටයි මෙ රඳදවාගන ප්‍රශ්නකිරීමට අවසර ලබාදී ඇතේ. සගරු හෙට නේද යාලි කොටුව මයිස්ත්‍රත් අධිකරනයට ඉදිරි පත්කිරීමට නීමතයි. ෙට ච දන් සේලාගේ න්දන ප්‍රසාා හෙට යාර්චි නොහොත් නහි සප්‍යයන සැකරු අක්තරංගුව ගැනීම සඳහා කොට මහිස්ත්‍රාත් අධි කරනය. න්වරක්ම වරෙන්තුනිකුත් කලා. ඔහු රාජභක්ෂ පාලන සමයේ නාවික හමුදාවේ ලුතිනන් කොමදෝරුවර කුලෙස සේබේ කරමින් අපරාධ ක්‍රියාසිදුකර ඇති බවයි රහස් පොලිස් විමර්ශණවලද හෙි වැත්තේ. දෙදහස් අට දෙදහස් නවය වසරවලදී පුදගලින් එකොළස් දෙනෙකු මෙසේ පැහර ගැනින් වලට ලක්වුණ. ඒ අතර ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනේල වූ සිසුන්ද සිටින බවයි සඳහන් වන්නේ. සැකරු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරරික්ෂණ දෙපාර්මේන්තුව පසුගේ කාලේපුරාම විදධ ක්‍රියාමාර්ගගත්තා. මෙන්ම ඒ සඳහා මහජන සහයද ඉල්ලා සිටියා. මීට පෙර නඩුරාජා රවිරාජ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්තරංගුවටගත් සැකරු දෙදහස් පහළවේ ජනි විසි නවනදා ඇපමතමුදා හැරතිබුණා. කෙසේ වෙතත් පසුගේ කාලේපුා අධිකරනය මග හරිමින් සිටි සැකරු අත්තරංගුවට ගැනීමට හැකිවී ඇත්තේ ඊ ඒ දිනයේදී. ෝටාබේ රාජපක්ෂ මහතා ආරක්ෂ මාත්‍යංශයේ ලේකම්වරයාලෙස කටයුතු කළ සමයේ රාජපක්ෂවාදී දේශපාලන වූමනාවෙනුවෙන් හමුදා සාමාජකින් යොදවාගත් බවට චෝදනා එල්ල වීතිබෙනවා. රණවිරුවන්ට ඇති ගෞරවයට මවාවෙමින් ඇතැම් හමුදා සාමාජකීන් පසුගේ පාලන සමයේ විවිධ අපරාධවලට සබන්ධ වී ඇති බවට දැන් හෙළිවිමින් තිබෙනවා එම යුග කිහිප දෙනකුගේ අවශ්‍යතා මත හමුදා සාමාජකයින් මෙසේ අපරාධවලට යොදාග නඇති බවට සාක්ෂි ලැබමින් පවතිනවා වර්තමානයේ සියලු දෙනාට එකසේ නීතිය ක්‍රියාත්මක වන බැවින් එවැනි අපරාධ පිළිබඳ දැන් අධිරණ ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා එහිදී හමුදා සාමාජකයින්ද නීතෙ විරෝධී ක්‍රියාවල නිරතව ඇත්නම් ඔවුන්ටද අධිකරණයට යාමින් වැලකී සිටියනු හැකි දෙදහස් පහළ වසරේ සැපතැම්බර් විසි හත්වනදා රාාවය පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවලට එක් වූ, පාලිමේතු මන්ත්‍රී උදේ ගම්මන් පිළමහතාද ප්‍රකාශ කළේ, හමුදා සාමාජකයින් අධිකරණයට ඉදිරිපත්කිරීමට කිසිදු බාධාවක් නැති බවයි. යුද්ධේදී ආශාවන් පිරිමසා ගැනීමට කවුරුන් හෝක්‍රියා කර ඇත්නම් දඩුවම් කළ යුතුයි. අහිංසක දෙමළ ජනතාව ගාතනය කර ඇත්නම්, ඕුන්ට ඩුවම් රීම හමුදාවේ කීර්තිය රැකගැීමට හේතුවක් වෙන බවයි ගම්මන් පිල මහතා ප්‍රකාශ කරන්නේ. රාජ්‍යන්ශයේ වැටුක් වැඩිකිරීමට හා විෂමතා ඉවත් කිරීම සඳහා නබව වැටුක් කොමිෂල් සභාවක් පත්කිරීම වෙනුවෙන් මුොදල් හාල් ජනනාමාධ්‍යමාත්‍ය මංගල සමර විර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිණට අනුමැතිය හිෙමි වනා. ුම්ිය සේවා ඇතුලු වැටු පිෂමතා පවතින සේවාවන් මෙන්ම සස්ත රාජ්‍ය සේවේ වැටු වැඩිකිරීම සඳහායි මෙම කොමිෂන් සභහාව පත් කරෙන්නේ. ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත්කිරීම කොමිසමට අදාළ වනවා රාජ්‍යංශේ දැනට පතින වැටු පාදීමමනා සම්න්ධයෙන් ක්‍රියාත්මක චක්කරලේක කෙරෙහිද අවදහනේ ජොමු කිරීමට නීමිතයි. රාජ්‍ය සේවයට ඇතිවන බලතෑම් අධ්‍යනය කර අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මෙම කොමිසමට මාස දෙක කාලයක් ලබාතය තිබෙනවා සමස්ත ාචෂේවේ සඳහම නව වැටුප්‍රමයක් හදුන් පාතිීම රාචී අපේක්ෂාාවයි. කැල විශවදා හේද විදු සැබදී මේ ගේිසවාගේ පෞලිය සාමාචකන්ට නතිපද මත්‍රපාල සිරිසිරම තුමා මුල්්‍ය පරතයායක් සිදතු කලා. සුබසිංහ සිසවා මියගේ කැලනිය විශවවිද්‍යාල භූහමියයේදී විදුලි සරවැදීමෙනයි. ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත ජනාතිපති අරමු දෙලින් රපියල් ක්ෂ දහයකමුදලක් ලබාදීමට, ජනාතිපති මෛත්‍රිපාල සිරසේන මැතිතුමා පීල්වරගත්තා. ජනාතිිපති කාරියාලේ වෙත පැමිණි මියගිය සිසවාගේ පියාවන STB. ජයිසිංග මහතා ජනාතිපතිතුමා අතින් එම මුදල්ලබා කත්තා. Entට්‍ර ්‍ර ංකා රුණු දිරිය අයෝජනා ක්‍රමය සඳහා ්‍යාපාර සැලසම් හත්සිය අසූතුනක් දිවයිනු පුරාක්‍රියාත්මකයි. තරුණ විවසායකින් එක්දහස්තිස්තෙනෙකු මේ සඳහ සුදු සුකම්ලබා සිටින බ, අග්‍රමාත්‍ය කාර්යාලේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සඳහන් කරනවා. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ, කුඩා ව්‍යාපර සංහර්ථන අංශය මකින් මෙම නයි යෝජනා ක්‍රමය ආරම්භ කළේ පසු ගියදායි. තරුණ ව්‍යවසයකින්ගේ ආර්ථික අවිවෘධිය මෙහි අරමුණයි. මේ අතති ව්‍යාපාර සැලසුම් තුන්සිය අනුවක් දිවෙයින පුරා ලංකා බැංකුෂ්්‍යකාවෙත මේ වන විට බහරදී තිබෙනවා. වයිසවුරුදු තිස් පහට අඩු උපාධයක්කෝ පිළිකත් වෘතිය සහතිකයක් ඇති, අවම වශයෙන් වසර තුනක් ව්‍යපාරය නියුතු තරුණ ව්‍යවසයකීන් සඳහයි මෙම නයි යෝජනා ක්‍රමය ක්‍රියත්මක වන්නේ. ඇප නොමැතිව හෝ ලිහිල් ඇප සහිතව, මෙමනණය ලබාගැනීමට හැකිවීම විශිෂත්වයක්. තුොරුණු දිරිය නයෝජනා ක්‍රමයේ, බස්නාහිර මධධම හා වයිම්භ යන පළත් සඳහා ප්‍රගති සමාලෝචන රැස්වීම් දැනටමත් පවත්වා අවසන්. සෙසු පළත් සඳහාවන ප්‍රගති සමාලෝචන රැස්වීම්, ඔක්තෝබර මස මුලවන විට අවසන් කිරීම සැලසුමයි.න්ටප්‍රයිස් ශ්‍රී ලංකා තුරුණු දිරිය නයෝජනා ක්‍රමය පිළිබඳ වැඩදුරු තුරොත්තුරු ලගම පිහිටි ලංකා ැංකුෂාකාාවෙන් හෝ ප්‍රාදේශවල්ලකම්කාර්යාලෙන් ලබාගත හැකි. න්ධනාාරවල පරක්ෂ කිරීම ස හ ත්‍රබිද හමුතාව යොදාගනීමට ප අපක්ෂා කරන බව පල්ිමිතුන්ත්‍ර විජ පාල ෙට්්‍යආරච්චීම මහත පවසනවා. වැිකට බඳනාාරන්දවන් පිරිසක් දු කන විරතාව සම්බන්ධයෙන් ගාලි පාතිවිවශ මති්‍ය හමකදේ මතාතම අදහස් පල කලා වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් එහි ගොඩ නැගල්ලක වහලේ මතනැගී විරෝධතාවක් කාරම්භ කලේ ඒ ඒතිනෙයි. අද දිනයේත් ඔවන් විරෝධතාවේ නිරත බව වාර්තාාවනා. ඒේ තත් ලෙ රැදවියන් විරෝධාවව සඳහා වහලයක් මතට නැගීම පිබඳ සැ මතුව බයි පාර්ලිමන්තු මන්ත්‍රී විජ්‍ය පාල හෙත්ති රච්චිමත ප්‍රකාශ කල. හෝම මේ කාන්තාවන් පහලුට නැග එවුව මේගේ බන්ධනාගර නිල්ධරන් හැකන පාගෙන හිටියට. එ අයිය සුරකීම සම්විධාන වෙලාට එතෙන්ට එෙන්නේ ොහොමද එනට පැහැදිලෝපේනවා දැනටත් මත්‍ර්‍ය පිළි බඳව හටයුතු කරන හැම කන්ඩායමක්මට. ඒකරාසි වෙලා බන්ධනාගාරය තුළිනම් මද්දාවව ජාවාරම් කාරිින් එ මෙහම නාකාරයයටත් පිළිබඳ පුළල් පරීක්ෂණය කර ඒක ප්‍රපලයක් හැට තමයි බුද්්‍යන්ේ විසරවා හරින්න සිද්දුන.ඒ ප්‍රතිඵලයක් ැටියට බන්ඳනාාරයට ඇතුළත්වන හැම කෙක්ම ැඩිරික්ෂාව භානය කරන්න. ඒසදහ බොහෝවිට අපි බලාපොරොත්තුවමින් ඉන්නවා ත්‍රවිද හමුදාව පවිච්චි කල්ලා මේ කටයුතු කරන්නේ. මද්‍රවේවින් තොර රටක් මේ රටේ නිර්මාණය කරන්න අවශ්‍ය ගන්න පිළියන් ඉහළම ්‍රියාමාර්ග අපි ගන්න. බන්ධනාගර රැඳවියන් මුහුණදේ සිටින ගැටලුවලට වහම විසඳුම් ලබාගැනීම සඳහා මැදිහත්වන ලෙසදලා සිරකරු අයිතිවාසිකම් සුරක මේ කමිටුව ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලේ වෙත ලිපියයක්ක් භාරදී තිබෙනවා. පවතින මෙලගණන් යටතේම විදුලිය ලබාදීමට කටයුතු කරන බව අමාතය රංජිත් සයම ල අපිටියමතා පවසනවා. විදුල්කා දහස්දාහට ප්‍රදශන හහා ශ්‍රීලංකා ජාතික බල ශක්ති කාර්යක්ක්ෂමතා සම්මාර ප්‍රධානය පිළිබඳ මතය දර්වත්කිරීම අවස්ථාවට එක් වෙමින් අමාතවරයා මේ පව කියයා සිටියයා. අමාත්‍යශයේ පැවති මාත්‍යය සකච්චාවට රජ මාතය අජිත්පී පෙේරාමහතාද සහභග වනා. සියට පනාහකට වැි ප්‍රමාණකට අප අපේ නිෂ්ාන වියදමට වඩ අඩුවෙන් අලිවි කරන්න. අප පාරිපුූග සංකයාවන් සියයට හතලිහකටම දෙන්නන්නේ පෙල් හතර කටසන්න මිලකට පෝජන ස්ානවට කාර්ම කායතනවොට දෙන්නෙත් අප නිෂපාදන වියදමට අඩුව. අපි සියල්ලම තාමත් ලමනා කරය කරෙන නු ිලචක්්‍රියයක්. ලද හරිි පහසුවෙන් පුුවන් අපිේ තව දුරටත් පලාල්ුව මේ රජත්තක බලනවා ජනතාවගේ පැත්තෙන් මේගේ සරහට ගෙනියන් පුුණාර්ජනී ලරශක්තියවට අමතරව වාායග ්‍රවාය බලාගර කිහිපයක් මේවර්ශය අපි බලාපොරත්තියෙනවා අපිට ූලිකටයතු ආරම කරන පුරුවන්මකගේ ස්වාායක ත්‍රවාය ලංකාට ගන්න පුළුවන් ්‍රමිනල එක හදන වැඩ පිට පිදී සති තුල එ ර කැදව බ පොත්. විපක්ෂනායක දුරය පිළිබඳ කතානායිකවරයාදුන් තිීන්දුව සම්පන්ධව වික්ෂයේ මත්‍රවරුණන් කීපදනෙකු මධ්‍යඔස්සේ දේශසාකත කරුණු පචාරකිරම හලාදකින බව කතනායික කාර්යාලය පවසනවා. කතානාක කරු ජයසූරිය මහතා විපක්ෂනායක දුරිය සම්පන්ධව තීන්තුව ගනු ලබේඉතා පුළුල් සහ දිහිර්ග අධ්‍යයනයකෙන් පසුව බව කතානායක කාරයාලේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ සඳහා දෙස්විදෙස් විශාරදයන්ගේ අදහස් මෙන්ම அනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල සප්‍රදායන් පොදුරාජ්‍ය මන්ටලිය හා අන්තර් පාර්ධිමේතු සංකමේ ප්‍රමිතින්ந்து සලකා බැලූ බවත් එමනිවදනී සඳහන්. එක්සත් ජනතා නිදහස් සඳහනේ හිටපු බහලකම් මහචාරිය විශ්වාවර්ණපාල මහතා සහ වර්த்தமான மහலேக்கம் මහිந்து அமவீர මහතා පිළවෙින් දෙදහස් පහළவே නවයි එක දිනැතිහා, දෙදහස්දහ අටේ අටයි හය දිනැති ලිපි සලකා බැලූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකසිය හතලිස්තුන් දෙෙකු අනුමත කළ, ස්ථාවර නියෝග හතලිස් හතයි එක විදිවිධහන ඇතුළත් යෝජනාවද, මෙම තේරුණය ගැනීමේදී උපයෝගී කරකත් බව එම නිවේධනේ වැඩිදුරටත් සඳහන්. අතා නාක කරු ජයිසූරිය මහතා එම දුහරිය භාර්ගත්්දා සිට, අද තක්වාම සම්පූර්ණෙන්, දේශපාලනෙන් බැහැරව ස්වාධීනව කටයුතු කර ඇති අතර, කිසිතු බලපෑමකට යටත් නොවූ බවද, දේශපාලන ක්‍රියාදාමයන්ගෙන් බැහැරව, අපක්ෂපාතීව කටයුතු කළ බවද එමලිපියෙන් අවධහරණය කරනවා. ලෝකේ අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කතානායකවරයා දෙනු ලබනතීරණය පිළිගැනීම හෝ එසේ නොවන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාතීව ඊට අවශ්‍යපීවර ගැනීම සාමාන්්‍යික්‍රමවේතයයි. නමුත් එසේ නොකර විපක්ෂය මන්ත්‍රීවරුන් කිහිප දෙනකෝ මෙසේ මා්‍ය ඔස්සේ අපහසකිරීමත් පුද්ගල චරිතන්ට නිර්ධය ලෙස පහරදීමත් ශීලාචාර සමාජයක් විසින් අනුමත නොකරන බව එමනිවේදනේ තවතුරටත් සඳහන් වනවා. උත්ලම වෙරලතීරයට ගොඩගසා ඇති, ඉන්තියාාවේ කේරල ප්‍රාන්තයෙන් බැහැර කළ බවට සැක පල කරන සාෑනික අපද්‍රව්්‍යතුගේ සම්බන්ධීෙන් පරිීක්ෂණයක් ආරම්භ කරතිබෙනවා. සමුත්‍රිය ආක්ෂණ අධිකාරයේ නිලහරීන් කණ්ඩෑයමක් එම පරික්ෂණ කටයුතුවල නිරතවනවා. අබද්‍රව්‍ය ඉවත්කිරීමේ කටයුතු සිදුකරන බැවින්, ජනතාවට අපද්‍ර්‍ය පවතින වෙරලතීරේ භවිතකිරීමෙන් වලකින ලෙසට එම නිලධරින් දැවනුක්දේනවා. සමුත්‍රිය ආරක්ෂණ අධිකාරෙන් ලදහරින් එම සානික අපත්‍රව්‍යවිින්කර අපහරණය කිරීමද සිදු කරනවා. මෙනුව අදදිනයේ පුතලමඋඩක්්ෝසිට தொடවාාව දක්වා කිලමිට්‍ර දහයක් පමන වෙරලතීරය පිරිසිදු කිීම සිදු කෙරුණා ඇතැම් අවස්ථාවලදී වෙරලතීරයට මෙසේ අපත්‍රව්‍ය එකක්ැස්වීම සිද වන බවින් ඒසාමාන්‍ය සිද්ධයක් බයි, සමුත්‍රිය ආරක්ෂණ අධිකාරියෙන් ලදහරින් පවසන්නේ. කෙසේවද මෙ අතර තිබූ සායිනික අපත්‍රව්‍ය සම්පන්ධෙන් ඉන්දී මහකොමසාරිස්කාර යාල්ලිය සමගස්සා කච්ා කර ඉදිරයේදී බෙමතත්ව අවම කිරීමට පිය රන්නා පවද ධ කාරිය පෙන් පාදිනවා. නගන්න ේ න ාව හ න්. න ොද සාතික පත්‍ර සස් පල ාගේ පළම් ර්ට දේශක ට පෙන සිටීමට පිනුම් ෂෝර් අකළංග පීරිෂ්ට අවස්ථාව ලබේතිබෙනවා. ඉන්නසිාවේ ජකර්තානුවර පැවැත්වෙන ජා්‍යන්තර කාණෂ්ට ஒலிම්පක්තරගාවලයේ පිහිනම්ඉසව්ව නියෝජණ කිරීම සඳහා අකලංක ඉන්දුනසිාව බලා හෙට පිඩත්වයාමට නියමිතයි. එහෙත් ඔහු මෙවර උසස් පල විභාගේ සඳහා ද පෙනීසිිෙනවා. අකලංකගේ මෙම ගැටළුව ජාතික ‍ලම්පික් කමිටුව අධ්‍යාපනමාත්‍යංශේවත යොමුකිරීමත් සමඟ. ඉන්දුනීසිාවේ සිට විභහගේ පෙනී සිටීමේ අවස්ථාව සලසාදී තිබෙනවා. වානිිච විශේදහරාවයටතේ හෙටදිනේ. ඔහුට ඉන්දුනීසියාවේදී අපස උසස් පෙළ විභාගේ පෙනී සිටීමට ඒ අනුව අවස්ථාව හිමි වෙනවා. මේ සම්බන්ධින් අකලංක පීරිස් අධ්‍යාපනමාත්‍ය ආකිල විරශ්කාරී වස මහතා හමුුවී සිය ප්‍රනාමය පිරිනමුවා. ලංකාව සාමාන්්‍යයන් ගේට න්වලින් පසේ පෝට් ආතරන ොකදකගලන්ට ොලු ේලසුේ කන්න ඕන නි ං හිතනම් මටවස්ථාවක් ලබාදනුවෙන් ඊලංකට මේගේ ක්‍රීඩා කරනට මේක හග තූතැනක් වේගේ.දහත් නමාතයක් විරායි කාරගම ඇතුම විසි ගන්නාලද ප්‍රතිපත්තිම ඉතීරණයකි. මේ සඳහා විදේශ කටයුතුව අමාත්‍යන්සි ඒ වගේ ඉන්දු්‍රසියානු. මහකොම සාරිස්කාරයඇල සම්බන්ධයෙනවා ඒ වගේ ශ්‍ර ලංකා විභාග පපාර්මීන්තුවේ ජේස්්ට නිල්ධරින් දෙඩෙක් මේ රහසලේකන එම රටට රැගෙනයාම සහ පිළිතුරුපත් නැවත ආපත් දිවිට රැගෙනඒම ඒ නිලිධරය අතින් සිදුවෙන. අමර දේව පදනම සස්ථාගත කිරීමේ පනත්කෙටුම් පත පාලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත අද ඉදිරිපත් කෙරුණා. ැ මண்டලේ අனுමතිය ලැබී ඇති පනත්කෙටුම් පද ලබන විසිතුන් වනදා විවාදයට ගැනීමට නියමිතයි. මීට අදාල යෝජනාව කැබනට මඩලේට ඉදිරි පත් කලේ මුදල් හා ජනමාධ්‍යමාත්‍ය මංගල සමරவீරමහතායි. අමරදේව අනුස්මරණ ගොනැகிල්ල මේවනවිට පාර්ලමන්තුව අභියස ඉදිබමින් පවතිනවා. ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියා ලක්ෂ දෙදහස් පන්සේ. අමරදව අසුවෝඉදිකිරීම පිළිබඳ ජනාතිපතිතුමා? පන්ඩිත් අමරදේවයන්ගේ ආදාහන උත්සවේ අදහස් පල කළේ මෙලෙසින්. අමරදේවයන් ජාතිය අවධිකල මහා යුගපුරසේ. ඔවුට සමකළ හැකි කලාකරුවෙක් මේ යුගය තුළ නොමැති බව මහචාර සුනිල්ලාරය රත්ඥයන් පැරසවා. ම හිතන්නේ අපි කවුරුත් ඒ පිළිබඳව අවිවාධානකායි අමරදේවයන් මිනිසකුගේ උපත ගැන වාදනයෙන් සහගායනයෙන් කතා කළ මිනිස්සෙකුගේ ජීවිතය පිළිබඳව කතා කළ මිනිසෙකුගේ මරණය පිළිබඳව කතා කළ එතුමා අපින් සමුගත්තත් එතුමාගේ අභාවෙන් අමරදේවයන්ගේ දැක්ම හඬ එතුමාගේ මහා විසිිෂට ශ්‍රේෂ්ට වූ ගුණාත්මක භාවය නැවත ඉපදුනා කිය ලයිමා විශ්වාස කරන්නේ. ප්‍රධාන වශයෙන් මේ රටේ ජනතාව තුළ අමරදේවයන් පූජනය වස්තුවක් විදියටයි සලකන්නේ කියා මට කියන්නට පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා අමරදේවයන්ගේ නාමෙන් අමරදේව කේන්ද්‍රයක් කලා එතනයක් ජාතික මධ්‍යස්ථානයක් පීටවන්නට. ளாது ச ப பிரமனைே அ්‍යந்தரகட்டும், தளதுரட்டத் வர்த நேேமின் பால்த்தின බவு வார்த்ததாவனவா. ெ பூ தி பதி பாராலமெ மாறி மந்தந்துராஜபக்ෂ தாගේ பதேன், ஈ பதிசமிகிறதிது ெட்டுமகவை வார்தாாவனே. ්‍රලංකා පොදජන පෙරමුණට සහය දක්වන්න ෘතිය සමිति සහ, හිට පුදජනාධපති මහිද රජපක්ෂ මහතා අතරහමුවක්, නරහිම්පිට ශ්‍රී අභයාරාම විහාරස්ථානේදී ඊඒ පැවැත්වනා හිටපුන් නාගරික මන්त्रීවයෙක් වන, ස්වන් රැකයා නයුක්තකයන්ගේ සංකමී සභහපති මහින්දකාහතගම මහතාද මෙම රැසවීමට එක්වසිටயா. හ පොලස් මුල්ලපරාද කොට්ටහසය මගින් අත්තරංගූට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා පැමිණිල්ල ගුණු කළ සමස්ත ලංකා ත්‍රිරෝදුරත සගමයේ සබහපති සුනිල් ජයවර්ධන මහතාද ඊට සහභාකි වුණ ඔහුගේ පැමිණීම දුටුසනින් මහින්ද කහදගම මහතා ඊට විරෝධය පල කරමින් එම ස්ථානෙන් පිටත්වගේ බවයිවර්තා වුණේ

පසුගිය කාලේ පුාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අ්‍යන්තර ගැටුම් වර්ධනයවෙමින් පැතුනා. ජනාධිපති අපේක්ෂකයා නම්කිරීම සම්බන්ධයෙන්, පක්ෂිය තුළ ඇති විවිධ මතවාදයන්ද මෙම ගැටුම් වලට හේත වූ බවයිවාර්තාාවුණේ. රාජපක්ෂ පවලේ සහෝදරයින්, පක්ෂිය තුළ කල්ලි කණ්ඩායම් ගොඩනගා, ප්‍රසිද්ධවේදිකාවේ ගැටුම් ඇතිකර ගැනීමද, පසුගිය කාලේ දක්නට ලැබනා. මෙම අර්බු දහමුවේ කනස්සල්ලට පත් බැසිල් රජපක්ෂ මහතා සහ, ගෝටාබිය රාජපක්ෂ හතා ඇමරිකාාවට ගොස් ඇති බවදවාර්තා වනවා. එම පසුබි මහමුවේ ඔවුන්ගේ අනුකාමිකයින් අසරනී ඇති බවයි ශ්‍රී ලංකා පෝදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ්‍රராමාත්‍ය රනිල් වික්‍රම් සිහමහතා අනුරාධපුරය පූජානකරයේ සංචාරයක නිරතවනා. මහ විහාර පූජාභූමිය සංවර්ධනය සහ සං්‍රක්ෂණය ඇතුළූ ව්‍යාපෘති කිහිපයක්ද අග්‍රමාතිවරයාගේ ප්‍රධානත්වෙන් ආරம்ப කරුණ. அனுරධපුරයට පැමණි அக்්‍රராමා්‍යවරයා පළමුුවම මිරිස වැிய විහාරි වෙත පැமிණ ஆගமிක වතාත්ற்பල நிரத்தබනා. විහාරාධීපති තල වැටනවැේ ඥානාத்திලි ස්මින් වහසේ වැැදුටු අක්්‍රමාතතිවරයා ශිර්වාදල ාගත්තා. අබහප ප්‍රප්ත දොස්තර ජයිලක් ජෑවර්තන මහතා වෙනුවෙන් මිනිසවටිය විහාරී පවැති ධනමය පින් කමටද අග්‍රමමාතයරනිල් වික්‍රමසිංහ මහතා සහභාගේ බොනා මිරිසවටිය විහාරාධීපති ඒතල වැටනු බවේ ඥානාාතලකස්වාමින් වහන්සේ මෙහිදී අක්‍රමාත්‍යවරයා වෙත සමරු තිෙල්ලිනියක්ද පිරි නැබවා. මෑත ඉතිහාස සිදුණු තක්ෂ්‍යයක්ත බහුසුත ගැන නායකත් තමා අපේ අප්‍රමාතය තුමා දෙස්පාලන දිවියට ඇැවිල්ලක් වියග මාසනය ආරම්භ කරලා. එඇතුමා අටටම ලෝකයට මාදර්ශමත් නගර අපවට පල්කල විය මාසේ තිහා තාර්ශ නැවිති කාලය කියරවට ඇතුමා ැටත් පයි පයි ගැන කියලා කරු තැව පහුගේ කාරව. නමුත් එතු අවුතු විසි ස්ානක නිස්සරලා ඇතුමා කිරවවා ජක මමුතුර කර ගැන කියවට තුමා හතා ක්කිව කෝක ැ න රු න තුර කර ප ච . ඒ ෙ කාල් ති ෝහමාරය අධ්‍යහපන ැනිිල්ල අත්්‍යහාහපනයක්ු ආරම්ම කරා ඒේ ආම්ප කරමුව අන්තිහාමන අද මිනිස්සු ගේජීමට ඇටට ිදුරු නහර දක්වායවා ජනතවෙලා යහපාලන ආණ්ඩුුවේ තුන්බන සංවත්සරය හුස්ම ගත්ත වසර තුනක් යන තේමාවයටතේ ලබන විසක්වනදා අදක්වා සැමරීමට නියමිතයි. මීට සමගමීව අග්‍රමාත්‍යවරයක්ගේ ප්‍රධනත්වෙන් ්‍යපෘතික කෙහිපයක්. අනුනාධපුරේදී වෘත්තකිරීම මෙම ආරම්භ කිරීමද සිදු කෙරුණ. අටතේ අනරාධපුර මහවිහාරේ සංග්‍රක්ෂණ කටයතු ආරම්භ කෙරුුණේ ද අග්‍රමමාත්්‍යවරයාගේ ප්‍රධහනත්වයෙන්. සංග්‍රක්ෂණය කෙරුණු රුවන් වැලසෑය ගිනිකොන දිග පොකුණන අග්‍රාමාත්ත්‍යවරයා අතින් විියෘත්ත කරුණ. ශ්‍රීම හාබෝධීන් වහන්සේගේ ශෛල මේ ප්‍රාකාරේ ද වෙවෘත්ත කරුණේ අග්‍රමාාත්්‍යවරයා අතින්. පච්චපල්ලේකම සිරනිවාස. ච් පල්ලේකම හේමරතනයන ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල අයටතේ බෙවා සංග්‍රක්ෂණය කෙරුණා. අටමස්ථානාදීපති පූච්ච පල්ලේකන සිරිනිවාසස්වාමින් වහන්සේ බැහැට අග්‍රමාත්්‍යවරයා උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීමටද කටයුතු කළලා. ලොබ මහපාය සංග්‍රක්ෂණ කටයුතු ආරම්භ කිරීමද මෙහිදී සිදු කෙරුණා. එයාරම්භ කිරීමේ සමරු පලක අග්‍රමාත්‍යවරයා නිරවරණය කළ නතුර පැති උත්ව සභහව ඇමතු අක්‍රම අතති රනිල් වික්‍රම සිංහමහතා ප්‍රකාශ කළි මෙම වැඩ පිළිවෙෙල සඳහා රුපියල් මිලියන දෙදහස් පන්සයක් වෙන්කර ඇති බවයි. මේ මහා විහාරයේ වැඩකෘතිය වෙනුවෙන් මංහිතන්නන්නේ අපි දැනටපියන් මිියන පංසයක් විතර යොදොලතියවා. ඒ මිලියන පන්සීෙන් වැඩකටතු ආරම්භ කරන්න. සම්පූර්ණයම මධ්‍යම සංස්කෘතික අරමුදර වෙනුවෙන්. අපි මිලියන දෙදස් පන්සීයක් විදන් කල් ඇති බෞද් වැටුතුවලට පුරා විද්‍ය වැඩ කටතුවලට. ට ඉස්සල් අවුරුදු තුනේ දෙදස් දොල හැ දහත්තු වේ දහතරි වදන්කරරි මිලියන එක්දාස් එකසීයක්ක් විතර. කාටද මේ රටේ උරුමය ගැන කැක්කුමත්තියෙන්නේ කියලා ඕකෙන් විතරක් කියන්න පුළන්. ෙරගහන්න වැඩන්න කෑගහන්න වැඩන්න අප එක දැනගන්න ඒ ගැන වැඩකටයුතු කරන්නට තියන්නේ. පූච්ච පල්ලකම සිරිනිවාසහ පූච්ච පල්ලකම හෙම රතන ස්වාමින් වහන්සේ මෙත බුදු පිළිම වහසේ පිළිකැන්වීමට අක්‍රාමා අත්‍යබරි අක්‍රියා කලා බගස්ව හරස්ථානයේ චෛත්‍ය සදහ කොත්මහන්සේ ප්‍රධානය කිරීමද අක්‍රාමාාත්‍යවරයා අතින් සිදුකෙරුණා.. පංචි තිරේ මහා කලා මංගල්ල වන සුමති සම්මාන උල මෙවරත් ඔත්කශ්වාත්ත පැයක්ත්වීමට සියලු කටයතු සොදානම්. අදනේ ඊට අදල්නි දේශිදනාම ප්‍රකාශයට පත්කරුණා. මෙවරත් නිර්දචි නාම අතර අ නාලිකාව ඉදිරිියෙන් සිටරනවා. මෙ රද ම සමහ වල සහ යිකත් ලබාදන්නේ යි තති චායා. නිර්மானකරුවන් සහ රංගන ශිල්පயின் பெරමග බලාසිටින, பංஞ்சිතිரே කலாமாගල්ල වන සුමති සම්මානඋලල ලබන විසිනම වනදා නිෙළும்ම් புකුණ රගහලේදී උත්කශවත්த்து පවැත්වීමට සියලු කටடைතු සූதாනම්. සුමති සම්மான உලල මෙவர පවැත්වෙන්නේ விසිතුங்கට வரட்டයි. ඒ සඳහා නිර්ථේශිතනාම ප්‍රකාශයට පත්කරුණේ, පර්ලමේතු මන්ත්‍රී තිළංක සුමතිපාල සුමති සම්මාන විනිශ්ව මන්ඩරය සපහපති, මහාචාරය මුද්‍යන්සේ දිසානායකයන මහත්වරුන් සහ, දේෂ්්‍ර කලාකරුවන්නතුරු පිරිසකගේ සහභාගිත්වෙන්. ංශ තිස්සටක් යටතේ මෙව සම්මාන පිරිනමෙනවා. හොඳම රපවාහිනි ග්‍රෆික් සජීවී කරණය මෙවර හඳන්වාදුන් විශේෂ සම්මානයයි. දෙදස් දහට සුමති සම්මාන உள்ளල සඳහා නිර්දේශිතනාමයන් අතර ITN நாිக்காව මෙவரද ඉදිர் என்ම සිටිනවා. ITN ොසේ විකාශයූ සොඳුර දඩයක්කාරයා ටෙලිனாට්‍ය සම්මාන රසක් සඳහ නිර්ථේශවී තිබෙනවා. හොඳම ප්‍රාසාංගික ටෙලිனாක්්‍ය ොම ටෙලිனாට්‍ය අධ්‍යක්ෂණය හොඳම ටෙලිனாට්‍ය නලවා සහனைලිය හොඳම ටෙலினாට සහයනලවා? හොම ටෙலினாට තිර රචනය කැමර අධ්‍යක්ෂණය කලා අධ්‍යක්ෂණයබෙන්ම සංස්කරණය සංගීත අධ්‍යක්ෂණයන සම්ම් සඳහා නිර්දේශනාම ඒ අතරවනවා. මෙ අතර it නොසේ විකාශනයූ, மிල්ලවවල්ව ටෙலினாට සඳහා, හොඳම ටெලිனாට සහලලිය அங்கு රචනය, හළලා අධ්‍යක්ෂණය සහ හොඳම ගීත රශ්ණ යන සම්මාන සඳහා නිර්දේශවී තිබෙනවා. වසරේ නැගියෙන ටෙලිනාටේ නලුවවා සහ නිලිය සම්මානය සඳහා නිර්දේශනාමාතර දෙෙක්වීමට න්නේ විකාශය වූ T20 සහ, දියමංකර ටෙලිනාටි සමත් වනාා. හොඳම රුපවාහිනී සංගරාමේ වැඩසටහන සඳහා. ෙන් ප්‍රෘති අංශේ ඕෂද මහිෂ් ප්‍රියංකර නිර්දේශනාම අතරට එක්ව සිටිනවා, ARTRT වැඩසටහන වෙනෙන්. හොඳම රූපවාහිනි වාර්තා වැඩසටහන සඳ, මංජුල ඇතුගල නිර්දේශනාමාතරටෙක් වුණේ ITයන්හි විකාශය වූ පති සමීපරූපය සහ දුරරූපය අතර වැඩසටහන වෙනුවෙන්. මෙසේ සුමති නිර්දේශනාම අතර ITN ශ්‍රිල්පන් රැසක් ඉදිරියෙන්ම සිටින්නේ රසා ස්වාතිය මෙන්ම හරවත් බව සහ දේශීයත්වේ රැකදුන් ටෙලිනාට කලාවක් බිහිකිරීමට හැකිවීම හේතුවෙන්. ලංකාවේ පැනනිීම රපවාහි මාධ්‍ය තන හැ ුදු ති සටක් ස්වාදීන රපවාහි යිෙන් ධද ල හැටියට රපවාහිනනි මධ්‍යයතනව කලාකරුවන් අගේ කිරීමට මේ සම්මානවලල අවරුදු විසි තුනක්ති ස ගන්න ්‍ර මාර්ග ප ක් නා ිකාවල ක අ ෝ යක් ති ඉ ැව ට සා මයි ඩම ක් සනාවකට ට දල්ලව ටක් ම. එතකොට අපි තව මත්. ස ි න දේශ ට ර දේශ ට ර ත වෙන් අප සම් ග න් කා වි ශන කාල රග . හගේ වල තියන ද ලින් ලක්ෂ තු ස හදලයක් ර .ි. අපි ජීවත්වෙන්නේ තෙලි නාට්‍ය වලින් කියන පන විඩයත්. එ තෙලිනාට්‍ය හොඳ විය යුතුයි කියන පන විඩයත්, දේශීය කලාකරුවන්, අගේ කිරීමට අයිITයෙන් එක දරන වෑයමක් හැටියට සඳහන් කරන්නටැම.. මිනිපේ ප්‍රදේශයේදී පෞද්ගලික බස්රත සේවකින් පිරිසක් ලංගම බස්රථයක රයතුරකුට පොළු මුගුරවලින් පහලදීමට උත්සහ කරන අයුරු මගේකු සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ කරතිබෙනවා. හසলেක ඩපෝවට ayaත් රම්දිිනිගල සිට හසලක කොළන් ගොඩ දක්වා ගමන්ගත්, ළගම බස්ත්‍රථේක වේදුරකුට මෙසේතර් ජुනිය කලා. ද දෙලික බස්රතිය මිනිපේ හයකනුව ප්‍රදේශයේදී මාර්තිය හරස්කරතිබෙනවා. අනතුරුව පොළු මුගරු ගත් පිරිසක් ප්‍රමාධ වී පැමිණින ලෙසට දැනුම් දෙමින් ලංගම බස්රතිය රියදුරුට හා කොන්තුස්තර වරයාාත තජනිය කරන අයිුරු. අදාල වීඩියෝ පටේ දැක් වෙනවා. මේරිගන්න ද ග වා. අදාළ පෞද්ගලික බස්වතය හිමිකරුට මෙවැනි චෝදනා රැසක් එල්ල වීතිබෙනවා. එමෙන්ම මෙම පෞද්ගලික බස්වත හිමිකරුගේ බස්රතත් දෙකක් මාර්ග බලපත්‍ර නොමැතිව දවනය කරන බවයිවාර්තා වන්නේ දැන් ක්‍රඩාපිටිය සංචාරක දකුණු අප්‍රිකාව සමග තවසුළ වෙලාවකින් ආරම්භවන පන්දවාර විස්් විස්තරකට අරගේෙ සහ ශිනාකා කණ්ඩෑම හොඳ සූදානමකින් පසුවන බව නයික ඇන්ජලෝ මතිවස් පවසනවා මෙම සංචාරයේදිතරට අතරපැත්න එක විශ් විස තරග මයයි. යම ජයගහනකන් බලාපුොත් යනමකද අපි පවුගේ තරගගක උනින් ක්‍රවිඩා කල ඒ කොන්ිඩන් එකක ටීට තරගේරක් ද අනතම බලාපුරත් යම කු කන්න්නය ගු ද ශවාස කනය ින පුලක මක ලස් මාලින්ක වගේ ේෂට ක්‍රඩක කරන්නෑමටයිනවයම පිටව අනිවාරම හූ අපට සෑන් සේවයක් ක ලතින පීඩගේ මදන රලසි මාලික කියයන්නේ අපි හමෝම දන්න ඉතාමත් විශිෂ්ට ගණන පන්දයවන්න එකකතින් හූ අනිවාරිම පලන් සලින්ම ඒවගේම නි ප්‍රශ්ි ල්ලෙක් සම විත ප්‍රෞතිකාශය අනතුරුව තත්වරෙක සැසුව විෂන්ගේ සමගනෙක් වන්න. රත්‍රී දහයට ජිත් හමේමෝ. ඔබට සුපරාත්‍රයක්. අස්ුකය දින කිහිපේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වත්මන් යහපාලන ආණඩුව මේ රට මිලිටරි රාජයක් බවට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවට චෝදනා කළය තමන්ගේ පාලන සමයේදී රට තුවක්කුවේ බලයෙන් පාලනය කළ හැටි ඔහු හිතා මතා අමතක කර මේ පට්ට පල් බොරුව සමාජගතකිරීම සිදු කළේය ඊට පැහැදිලි හේතුවක් තිබිණි ඒ ඔහුගේ පාලන සමයේදී නිලහා නිල නොවන ආයුදසන්නදධ කණඩායා යොදවා සිදුකළ ඝාතන පැහැර ගැනීම් ගැන තිබෙන චෝදනා දැන් ඔප්පු වෙමින් රාජපක්ෂලා කරමුලින්ම කොටුවෙමින් තිබීමය. මේනිසා තමන්ගේ අතේ ලේගෑවී නැතිබව රාජපක්ෂලට කියන්නට ඕනෑ වී තිබේ. වත්මන් ආණඩුව තුවක්ුවෙන් ්‍රටපාලනය කරනවා යැයි බෙරිහන් දෙන්නේ ඒ නිසාය. ආණ්ඩුව අද රටේ නීතියහා සාමල්, නිසියා කාරව පවත්වාගෙන ගියද, රාජපක්ෂලා මේසා විශාල සාහසික බොරුවක් සමාජගත කරන්නට තරම් තක්කඩි වූයේ ඔවුන් හමුවේ වෙන කරන්නට දෙයක් නැතිකමනිසාය. එහෙත් රාජපක්ෂලාගේ බොරු කෙතරම් සාහසික වුවත් ඒවා මේරටේ පුරවැසියාට විහිලු මිසක් අනෙක්ක් නොවේ. ඥානසාරහිමි අධිකරණේ කටේතුවලට බාධාකිරීමේ චෝදනා හේතුවෙන්, නිසි දඩුවමට ලක්වීම කැනත්, පරාජපක්ෂලාගේ හෙන්ංචයන් කියමින් සිටින්නේ ප්‍රණවිරුවන් වෙනුවෙන් හඬ රැකිීම නිසා. ඥානසාරහිමිට දඬුවම් ලබාදී ඇති බවය! මේවා පුදුම විහිළු විකාර කතන්දරය! රණවිරුවා සහ අපරාධකාරයායනු දෙදනෙකි. මේරටේ රණවිරුවන් කිසිවකු පාවාදීමක් හෝ! රණවිරුවන්ට දඬුවම් ලබාදීමක් සිදුව නොමත, එය කිසිදා සිදු නොවනු දැත. එහෙත් රණවිරු ලේබලේට මවාවී, රාජපක්ෂලාගේ දේශපාලන සහ පෞද් කලික වුවමනා වන්නිටු කළමිනී මරුවන්ට, දඩුවම් පැමිණවීම සිදු කළ යුතුය. රටක නීතිය අධිකරණය නියමාකාරයෙන් ක්‍රියාත්මක වී, ජහපාලනය ස सुරක්ෂිතීමට නම්. ඒ සිදුකළ යුතුය රාජපක්ෂ සමේදී කොළඹ හා ඒ තදාසන්න ප්‍රදේශවලින් පුද්ගලයන් එකළොස් දෙනකු පැහැරගෙන කප්පම් ලබාගැනීම සිදු කළ මිනිමරු කල්ලයේ ප්‍රදහන්න චෝතිතයකු වන ලුතිනන් කොමදෝරු ප්‍රසාදචන්දන හෙට්ියයාආරච්චි නැත්තා ඊයේ දිනේදී අපරාධ පරිීක්ෂණ දෙපාර්මේන්තුව විසින් අත්අඩංගුවටගෙන තිබණ පොලිසියන් කට්ටිපනිවි සැඟවී සිටි මේ අය අත්තඩංගුවට ගැනීමට හැකිවීමෙන්, අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට හැකි අවස්ථාවක්. උදවී තිබේ කිසිදු ත්‍රස්ත ක්‍රියාවක් හා සම්බන්ධයක් නැති, ජාත්‍යන්තර පාසල් සිසුන් කිහිප දෙනෙකුගේ ඥාතීන්ගෙන් කප්පම් ලබාගෙන පසුව එම එකොලොස් දෙනා ඝාතනය කිරීම සහ ගහන අපරාධයක් මිනා රණවිරුවන්ගේ වීරක්‍රියාවක් නොවේ. මේ අපරාධය කළවුන්ට අධිකරණය නිසි දඬුවම් පැමිණවීම සිතු කරනු ඇති බව මනුස්සකම පිළිගන්නා ඕනෑම පුද්කලෙකුගේ කැමැත්තය. දැනට මේ ඇති. සෙස්ස පසට.